And now, live at 7. आयुबोवन लंकावे सेमेट नरमी है कि एक में मध्यस्थ प्रवृत्ति प्रकाश लाइव एट सेवन फेसबुक पुआत पीटू अतरीन वेडिम क्रियाकारित्व सहित पुआत पीटू बावट स्वर्णवाहिनी लाइव एट सेवन फेसबुक पुआत पीटू पत्वति मेनवा ए रूपवाहिनी तिरे ओस्से मेनम समाज माध्य ओस्से स्वर्णवाहिनी लाइव एट सेवन के रही ओब तेबू विश्वास हेतु अदत लाइव एट सेवन समगिन ओबट अत्त कियन मम हरेंद्र जयराज මම ඉෂාරා සම්රසිංහ අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල උග්‍ර විෂ සහිත කසල කන්ටේනර් 241ක් ආනයනය කර ඇති බව හෙළිවෙයි ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකිද අධිකරණයේ තීන්දුව කවුද නැත්නම් බෑ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ ආණ්ඩුවට එල්ල වෙන චෝදනා ජනපති ප්‍රතික්ෂේප කරයි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ගැන ඉඟියක් පොදු අපේක්ෂකයෙක් එන්න ඕනේ පොදු සංධානයක් ගොඩනගෙන්න ඕනේ සියලු මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශේෂ සාකච්ඡාවක උග්‍ර විස සහිත කසල කන්ටේනර් 241ක් මෙරටට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව අද අනාවරණය කළා ये संबंधी हिन चौदना इलेवन हेलीस फ्री जोन लिमिटेड समागम अद प्रकाश कले तम समागम इट संबंध नोमेति बवाई ब्रितान्य सिट मिरटट आनयने करैति उग्र विष सहित सह रोहल अपद्रव्य सहित कंटेनर तोगयक् कोलंब वरायतुल हा कटुनायक आयोजन कलापय तुल ऐति बव अपि पसुगिय दानावरणय कला कटुनायक आयोजन कलापय तुल वर्गाडि 50000क भूमियक पुरा गोडगसा ऐति मेम अपद्रव्य तोगे प्रमाणय मेट्रिक टन 27685 मे संबंधिन निवेदनयक निकुत करमिन मध्यम परिसर अधिकारिय सदहन कले हेलीस फ्री जोन लिमिटेड नेमति समागमक मेम अपद्रव्य आनयने करैति बवाई श्रीलंकादायक මොනතරම් විෂ බීජ ප්‍රමාණයක් තියෙන ඒ වගේම දුර්ගන්ධය මුසු ද්‍රව්‍යද මේකේ තියෙන්නේ මේකෙන් දියර ගලා හැලෙයි මෙහි ආනයන කරු ලෙස සඳහන් වෙන්නේ හේලිස් පුද්ගලික සමාගම එතකොට මේ මැනිෆෙස්ටෝ වල තියෙන්නේ මේ භාණ්ඩවල ආනයන කරු ලෙස ETL කලම්බ ආයතනය ඒ වගේම නොටිෆයි පාටි එක හැටියට ඒගොල්ලෝ දක්වලා තියෙනවා මේ කියන අනිත් ආයතනේ එහෙම නැත්නම් සිලෝන් මෙටල් ප්‍රොසෙසින් ප්‍රයිවට් කෝපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතන පැහැදිලි ඊළඟට මේවා වරාය මුදවා ගන්නකොට ආයනයන කරු හැටියට සටහන් කරයක් සම්මත කර ගන්නවා ඒ සටහන් කරේ ආයනයන කරු ලෙස සඳහන් වෙන්නේ හෙලිස් ෆ්‍රී සෝන් කියන ආයතනය කෙසේ වෙතත් හෙලිස් ෆ්‍රී සෝන් ලිමිටඩ් සමාගම නිවේදනයක් නිකුත් කරමින් මේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා ඔවුන් පවසන්නේ හෙලිස් ෆ්‍රී සෝන් අංගණයේ ගබඩා කර ඇති භාවිතා කරන ලද මෙට්ට බහලුම් 130 අනයනය කර ඇත්තේ තම සමාගම නොවන බවයි හබ් ඇක්ට් එක අනුව ඒ කාගෝ හෑන්ඩල් කරනකොට ප්‍රොසීඩියල් රිකුවර්මන්ට් එකක් කඳහා විතරයි ඒ ඇරුණුකොට ඒ බාණ්ඩවල අයිතිභාවය අපිට කිසි තේත්ම ලැබෙන්නේ නැහැ ලැබිලත් නැහැ අපි මේ හෑන්ඩල් කරන කස්ටමර් අපි හෑන්ඩල් කරන කස්ටමර්ස්ලා 100 දෙනෙක්ගෙන් එක්කෙනෙක් විතරයි ඒ අනිත් හෑන්ඩල් කරන 100 දෙනාගෙම කන්සයිනි විදිහට වැටෙන්නේ හෙලිස් ෆ්‍රී සෝන් කියන ආයතනය. ඒකෙන් සඳහන් වෙන්නේ කිසිසේත්ම අපි ඒ කස්ටමර්ස්ලා සීදෙනාගේ බඩුවල අයිතිකරු වෙනවා කියලා. කෙසේ වෙතත් විදේශ රටවල සිට කසල ආනයනය කිරීම තහනම් කිරීමට නීති සකසන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය අද අභියාචනා අධිකරණයට පෙත්සමක් ගොනු කළා. මෙම ආනයනයක කසල කන්ටේනර් සම්බන්ධයෙන් අද දේශපාලකින්ද අදහස් පළ කළා. සමහරු මේක අර්ථකථනය කරන්න යනවා මේක ප්‍රතිපන්නයි ප්‍රතිපන්නයි නෙමෙයි මේ හේකුණු ටික මෙහෙට දාලා තියෙන්නේ හේලිස් ආයතනය නිවේදනයක් නිකුත් කරලා තිබුණා ඔවුන් කියනවා පිනෙමයි කියලා නමුත් තව පැහැදිලිව නිශ්චිත සාක්ෂි තියෙනවා මේක ඉතින් පැහැදිලිව තියෙනවා ලන්ඩන් වලින් මේ බාණ්ඩ ගෙන්නන්නේ හේලිස් ෆ්‍රී සෝන් ලිමිටඩ් අංක 400 ඩීන්ස් රෝඩ් කොළඹ 10 යූස් මැට්‍රස් ඒ කියන්නේ පාවිච්චි කරන ලද මැට්ට
ඒ පිළිබඳ තියෙන සාක්ෂිය මේ අස්සම් කරලා සීල් ගහලා කොම කළා ආණ්ඩුව විදිහට මේ වෙන මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් මේ වෙනතෙක් නිල වශයෙන් මැදිහත් වීමක් පිළිබඳව කිසිදු ප්‍රකාශයක් කළා නැහැ මේ පනත් සංශෝධනය කරේ රාජපක්ෂ පාලනේ අපේ කාලේ නෙමෙයි කියලා ඇඟ බීර ගන්න බෑ මොකද මේවා ගෙන්නන්නේ මේ ආණ්ඩුව කාලේ එල්ලුම් ගහ ගෙන්නනවා කුඩු අයව මරා දානවා කිව්වට කන්ටේනර් වලින් මේවා එනකොට මේවා ඇස්සේ කුඩු ගේන්න පුළුවන් මේකෙන් වෙන විනාශය පරිසර විනාශය බරපතලයි ඊටත් වඩා බරපතලයි මේ ගෙනාපු කන්ටේනර් අල්ල ගන්න බැරුව අවුරුදු ගානක් පරායේ මේ බහලුම් වල තිබිච්ච ඒකෙම පේනවා රජයේ කොයිතරම් අසමත්ද මේ වගේ කුණු කන්දල් රටට එන එක වලක්වන්න. හේලි සමාගමේ ෆ්‍රී සෝන් සමාගම මේ කරලා තියෙන්නේ ලොකු බරපතල අපරාධයක්. ඒ වගේම අවංචාවක්. BOI එකෙන් මොනවද අවසර දීලා තියෙන්නේ? ලංකාවේ යම් යම් කර්මාන්ත කිරීම. මේකල කරන කර්මාන්තය මොකද්ද? පිටර රයිටින් ගේනවා රෝහල් අපතරාවේ. ගෙනල්ලා ඒව ඇතුලේ තියෙන යම් වටිනාකමක් ඇතිරි දව වෙන් කරනවා. වෙන් කළා ඒවා ප්‍රතිපණය නේකන ඉතුරුවා කොහටද දාන මේ පිළිබඳව ආණ්ඩුව වග කිව යුතුයි ආණ්ඩුවට 2013 ගැසට් එක පෙන්නලා ගැලවෙන්න බෑ රේගුවෙන් නිදාස්ව ගෙනියන්න පුළුවන් කියන ඒ නීතිය වැරද්දක් මමත් පිළිගන්න මෙච්චර කාලයක් ඒක සමාගමට ඇඟිල්ල දික් කරා දැන් මේ ඇඟිල්ල දික් කරපු ඒ සමාගම නිවේදනයක් නිකුත් කරලා තියෙනවා ඒ අය නෙමෙයි ගින්නුවේ කියන එක මේක ඔබ කවුරුත් දැන්ටමත් දන්නවා මේක පෞගිය ආණ්ඩුවේ තවත් කුණු කන්දක් අපේ ඇඟට පාත්වීමක් තමයි සිදු වෙලා තියෙන්නේ. ජනාධිපතිවරණය කල්දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු නොකරනු ඇති බවට තමා විශ්වාස කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසුවේ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය හැක්කේ අධිකරණ තීන්දුවකින් පමණක් බවයි. 2018 නාමලේඛනයේ තමයි අපි ඉදිරි ජනාධිපතිවරණයට පාවිච්චි කරන්නේ. හරිත එක හයිලයිට් කරන්න බද්දට හිටියත් ඡන්දේ තියෙනවා කුලියට හිටියත් ඡන්දේ තියෙනවා බද්දට හිටියත් කුලියට හිටියත් ඡන්දේ තියෙනවා. අපි පොලිටිකල් පාටි වලට තව එකක් කිව්වා. ප්‍රොක්සි පාටි හැටියට. මේ සැරේ ප්‍රොක්සි කැන්ඩිඩේට්ලා ජනාධිපතිවරණයට දාන්න ලෑස්ති වෙන්නයි. අපි හැම දේශපාලන පක්ෂ වලටම ලිව්වා ජීවතුන් අතර සිටින දේශපාලඥයන්ගේ නම් වලින් මම්මාවත් රාජ්‍ය ගොඩනැගිලි විජේජන් පාසල් සහ ක්‍රීඩා භූමි නම් කිරීම ජනාධිපති වර්ණය මේ වර්ෂයේ නොවැම්බර් 9 වෙනි දිනෙන් පසුව දෙසැම්බර් 8 වෙනි දින 9 වෙනි දිනට පෙර පවත්වන්න ඕනේ. දෙසැම්බර් 7 තමයි ළඟවදිනේ. ඡන්ද විසීමේ ඔය කාලය ඇතුළත තියෙන එක වළක්වන්න පුළුවන් කාටද? එක්කෙනෙකුට පුළුවන්. ගරු ජනාධිපතිතුමාට පුළුවන්. හැබැයි පුළුවන් කොහොමද? ඉස්සරහට ගන්න පුළුවන්. පස්සට ගන්න බැහැ. නමුත් ගරා ජනාධිපතිතුමාම එතුමා ප්‍රකාශ කළා තියෙන නිසා 7 වෙනිදා එතුමා අධිකරණයට යන්නේ නැහැ කියන එක. සහ එතුමා අපි සමග ප්‍රවසාගතවදී අපිට ප්‍රත්‍යක්ෂ වුණ බව අපි ප්‍රකාශ කළා. ඔක්තෝබර් 15 පස්සේ ද පළාත් සභා ඡන්ද විසීම තියන්න ගියොත් අපට ඒක මෙහියුම් කටයුතු වලට බාධා ජනතාවගේ නියෝජිතයන් නැතුව නිලධාරීන් විසින් පාලනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි මේ අත්සිරිතියටද නෙවෙයි කල්දා මැතිවරණ කොමිෂන් සභාව තියන්නේ ඡන්ද තියන්නම විතරක් නෙවෙයි ලයිස්තුව විතරක් තියන්න නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදයේ අනතුරේ පැටනව නම් ඒක පෙන්වා දීමත් අපේ වක්කීම දැන් මේ අංගිර ජනාධිපතිවරණ කලින් පළාත් සභාව තියාගෙන බැරිද අධිකරණයේ තීන්දුවක් આવුත් හැක්ක නැත්තම් බෑ එක ඡන්දයකට කෝටි 400ක් යයි ඡන්ද දෙක ළඟ ළඟ තිබ්බොත් කෝටි 600ක් කරන්න පුළුවන් ඊගා ප්‍රශ්නේ මන් දන්නව ඕගොල්ලන් ඊගා ප්‍රශ්නේ එහෙම නොත ඔබතුමා හස්ත වෙනවද නැද්ද නමුත් මට කරු ජනාධිපතිතුමා කරු වගමැතිතුමා කරු කතානායකතුමා එතුමා කිව්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාද සභාවම කිව්වයි කියලා කරු විපක්ෂ නායකතුමා විපක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු පක්ෂ ඉසියුළු දෙනාම කියනවා අනිත් දේශපාලන පක්ෂ ඔබේ වරදක් නෙවෙයි මේ පළාත් සභාව තියන බැරි වෙච්ච එක පොරොන්දුව සම්බන්ධයෙන් දෙනවයි කියන දේ ඒ වගේ තව වෙනස් කරලා නැහැ නමුත් මං අදහසුණත් හෙට ජනාධිපතිතුමා කෝල් කරන මං ජනාධිපතිවරණේ තියන්න කැමතියි එතකොට මොකද වෙන්නේ කියලා මට දාන තර්ක වළක්වන්න මගේ ඉස්සරහ තියෙනවා රටේ ජනතාවගේ කැමැත්ත වෙනුවෙන් ජනාධිපතිවරණය බාධාවක් නොවි තියෙන එකද නමුත් අපේ ගමේ අපේ පුංචි නගරේ අපේ ඉස්කෝලේ අපේ ඥාතීන්ගේ මිත්‍රයෝන්ගේ ආත්ම ගෞරවය රකින්නද කියන එක දැන් ওই කතාවවත් කියයි ආ මූ ඒකට මුවා වෙලා නවතින්න හද විසඳුම යන එකක් නෙවෙයි ඉන්න එකක් නෙවෙයි ඔබතුමා කියන්නේ ආදතිය කියන එකට කල්පනා දෙන්න නනේ ආතතියක් නැහැ මට ආතතියක් හැදුනොත් මගේ කාමරේදී ඉගෙනිකාය තියෙන බයිබල් එකේ තියෙන සිංහලෙන් කෝරාන් එක තියෙන වේදයේ තියෙන හේතුවාදී සන්දේශයේ තියෙන එහෙම නැත්තම් අර බොළඳයි කියලා වීසි කරලා තියෙන නවකතා තියෙන්නේ ඒව වුණත් කියවුණා දැන් මේ දවස්වල කියවන්නේ ද මංකි පාස්කු ඉරදා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ල කරන සියලු චෝදනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කරනවා කොළඹදී අද පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිතුමා අවධාරණය කළේ
ආණ්ඩුවක් ලෙස සෑම වගකීමක්ම නිවැරදි ලෙස ඉටු කළ බවයි. රජයක් විදිහට රජයකටත් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විදිහටත් බුද්ධිංශ විදිහටත් මේ සිදුවීම පිළිබඳව කළ හැකි සියලු දේ අපි කළා තිබෙනවා අඩුවක් නැතුව. සිදුවීම වළක්වා ගැනීමට තිබුණු ප්‍රශ්නයේදී වගකීම ඉෂ්ට කළේ නොකළේ කවුද කියන එක සෑම කෙනෙක්ම දන්නවා. මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතුව තිබූ ප්‍රධාන නිලධාරීන් දෙදෙනාගෙන් සිය වගකීම සහ යුතුකම ඉෂ්ට නොවීම නිසා ඒ සිද්ධිය වුණා කියන එකත් අපි හැම කෙනෙක්ම දන්නවා. ඒ ගැන පරීක්ෂණ තිබෙනවා. සියලු අංශ අපක්ෂපාතීව ස්වාධීන වේ කටයුතු කරනවා. කිසි දෙයක් හංගලත් නැහැ, හංගන්න උවමනාවකුත් නැහැ. නමුත් මම දැක්කා ඊයේ ප්‍රකාශ මාස 3ක් පිරෙන වෙලාවේ මේ පරීක්ෂණ හරියට කෙරිලා නැහැ. ආණ්ඩුවේ නායකින්ට පිටකොන්ද නැහැ. ඒකින්ද ආණ්ඩුවේ නායකයෝ ගෙදර යන්න ඕනේ. අපි ගෙදර යන්න තමයි ඉන්නේ. අපි පදිංචි වෙන්න ඇවිල්ලා නැහැ. අපිට හොඳ පිටකොන්දකුත් තියෙනවා. මම පිටකොන්දක් තියෙන බව පෙන්වුවේ 2015 ජනවාරි 8 වෙනිදා. ඉන්න අගමැතිවරයා ඉවත් කළා. හිටපු ජනාධිපති අගමැති කරලා පිටකොන්දක් තියෙන බව මම පෙන්වුවා. මේ ප්‍රශ්නේදී කොතන හෝ වැරද්දක් සිද්ධ වෙලා තිබෙනවා නම් ඔය කියන විදිහට කොයි හරි හංගලා තිබෙනවා නම් හැංගිලා තියෙනවා නම් ඒ ඕන කෙනෙකුට පුළුවන් එළියට ඇවිල්ලා අධිකරණයට යන්න. මම මේ අවුරුදු 4.5කට වැඩි කාලය තුල මේ රටේ සටන් කරන්නේ කවුරුත් එක්කද? මජ්ජාවාරංකාරෝ, දේශපාලනයේ ඉන්න දූෂිතයෝ, දූෂිත දේශපාලඥයන් හොරු තක්කඩි පාතාලයෝ, ඒ අයට විරුද්ධවයි මම කටයුතු කරන්නේ. එයා එක්කයි මම හැප්පෙන්නේ. පාතාල අපරාධ මද්‍රව්‍ය ජාවාරංකාරෝ, එයා එක පැත්තට, පිටකොන්ද තියෙන මිනිස්සුත් එකතු වෙලා මට ගහන්න පටන් අරන් තියෙනවා. රට විනාශ කරන පාතාල කල්ලිද අපරාධද, ඒ ගොඩට පිටකොන්ද තියෙන මිනිස්සු ඒ ගොඩට වැටෙන එක නෙවෙයි තියෙන්නේ. ඔවුන්ට විරුද්ධව සටන් කරන අපිත් එක්ක රටේ නීතිය ක්‍රියාත්මක කරන්න එහෙමයි කළ යුතු වෙන්නේ. ජනාධිපතිවරයාට, අගමැතිවරයාට නම කියන්නේ නැතුව, තනතුර කියන්නේ නැතුව, හැබැයි එල්ල කරන්නේ පිටකොන්ද නැහැ කියලා දේශපාලන න්‍යාය පත්‍ර. ඒ දේශපාලන න්‍යාය පත්‍ර අතේ තියාගෙන තමයි අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය පිළිබඳව තීන්දුව తీරණ දෙන්න හදන්නේ. පාස්කු ප්‍රහාරයට මාස 3ක් ගත වුවත් එයට සම්බන්ධ පිරිස සම්බන්ධයෙන් සැබෑ තොරතුරු හෙළිදරව් කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බව අගරදගුරු අතියුතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ඒ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් පාස්කු ඉරිදා ත්‍රස්වාදී ප්‍රහාරයට තෙමසක් ගතවීම නිමිත්තෙන් ඉන් මියගිය පිරිස සිහිපත් කරමින් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී ඊයේ ආගමික වතාවත් පැවැත්ුණා. මේ අවස්ථාවට අගරදගුරු අතියුතුම් මැල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන්ද එක්ව සිටියා. මහා සංඝරත්නය පාස්කු ඉරිදා ත්‍රස්වාදී ප්‍රහාරයෙන් මියගිය ජනතාවට පින් පැමිණවුවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගමික සංස්කෘතියේ උරුමය බෞද්ධ ධර්මයයි. ඒක අනිකුත් ආගම් අදහන අපට ලොකු ආභාෂයක්, ශක්තියක්, ධෛර්යයක්, භික්ෂුන් වහන්සේලා කෙරෙහි ඇත්තේ අප තුළ ලොකු ආදරයක්, ගෞරවයක්. ඒ නිසා ඔබ වහන්සේලා කලබල වෙන්න එපා. ඔය එක මන්ත්‍රි කෙනෙක්, ඇමති කෙනෙක් ඒගොල්ලන්ගේ ඔළුව නරක් වෙලා තියෙන කතාව. ඒ වගේම මම ලැජ්ජාවට පත් වෙනවා. ඒ මන්ත්‍රී කෙනෙක් රතුලිකේ කියලා කියාගෙන එයා භික්ෂුන් වහන්සේලාට විරුද්ධව ඒ කරලා තියෙන අපහාසය. හැබැයි අපිටත් ලොකු ප්‍රශ්න වගේක් තියෙනවා. ඒ කතා කරන කෙනා ඇත්තටම කතෝලිකෙක්. නමුත් කතෝලිකෙක් කියලා කියන්නේ ඔය වගේ දේවල් කරන කෙනෙක් නෙමෙයි. පාස්කු ඉරිදින සිදුවෙච්ච සිදුවීම ගැන කතා කළොත් මම මේ සිදුවීම සිදු වෙලා විනාඩි කිහිපයකින් කොච්චිකඩේ දේවස්ථානයට ගියා. මේක ලංකාව විතරක් නෙමෙයි, විදේශීය කණ්ඩායමකගේ මෙහෙවීම තුළ සිදු වුණ දෙයක් බව මට ඒ වෙලාවෙම තේරුණා. දැන් මාස 3ක් ගිහිල්ලා මේ පිළිබඳව නොයෙකුත් කොමිෂන් සභා වාර්තාවල් දුන්නයි කිව්වා. නමුත් මේ එක වාර්තාවක්වත් එළිදරව් කරලා නැහැ. තාමත් ඉල්ලා හිටින්නේ මේ පිළිබඳව පරිපූර්ණ විමර්ශනයක් පවත්වලා කවුද මේක පිටිපස්සේ හිටියේ, කවුද මේක සංවිධානය කළේ, සත්‍ය අපිට එළිදරව් කරන්න කියලා. රටේ ත්‍රස්ත බිය නැති කිරීමට වසර 71ක් රට පාලනය කළ දේශපාලනඥයන්ට නොහැකි වී ඇති බව බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සඳහන් කරනවා. මේ අතර ඉස්ලාම් අන්තවාදයෙන් රට විනාශය කිරීමට සැරසෙන මුස්ලිම් දේශපාලනඥයන් සම්බන්ධයෙන් දිවයිනේ ස්ථාන කිහිපයකදී භික්ෂූන් වහන්සේ අදහස් පළ කළා.
අද ළඟට අයිතිකාරයෙක් නැති වෙලා තියෙනවා අපි වගකීමෙන් කියනවා මේ අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරයෙන් පස්සේ මෙරටේ පොලිසිය ගොඩක් අය කෝටිපතිය බවට පත් වුණා බය නැතුව අපි කියන්නේ මේ ප්‍රශ්නේ වල්ලන දෙන මුස්ලිම් සමාජය මුස්ලිම් මිනිස්සු මේ අපේ ඉන්නේ ඇතැම් ගොම් පොලිස් නිලධාරීන් ගිහිල්ලා ඔත්තුව දෙන එකක් විදිහට බෝම්බයක් දැම්මම ඌ අතරන් ගොඩ ගන්න ඔත්තුව දෙන එක අවුරුදු 10ක් ගත වෙන්න හම්බුනේ නැහැ ඊළාමේ වෙනුවට ඉස්ලාමික ප්‍රශ්නයක් ඇවිල්ලා රටේ මිනිස්සුන්ට මොකක් වුණාද කියලා හිතා ගන්න බැරි තරමට අපිට පේනවා මේ අවුරුදු 70ක් පරණ මහලු දේශපාලන නායකයන්ගෙන් සතුම්ලත් මේ වැඩපිළිවෙළවල් සමත් වෙලා නැහැ රට තුල ගොඩ නැගුණු මේ ත්‍රස්ත බිය පළවා හරින්න අද අපි ඔප්පු කරලා තියෙනවා මේ රට වෙනුවෙන් ජීවිත පූජාවෙන් අපි කරපු උපවාසය කුමකටද කළේ කියලා. ඇත්තම ප්‍රශ්නේ සහරන් නෙමෙයි ප්‍රශ්නේ. පූස්පැටව වගේ ඉඳගෙන රට සම්පූර්ණයෙන්ම ඉස්ලාම් අන්තවාදී ගොදුරක් බවට පත් කිරීම සඳහා උපක්‍රමශීලී සැලසුම් සහගතව වැඩ කරපු හිස්බුල්ලා මහතා පිළිබඳව අද රටට කරුණු හෙළිදරව් වෙලා තියෙනවා. එහෙනම් මේ ආණ්ඩුව මොකද්ද කරන්න ඕන? අපි කියන්න කැමති පොලිස් දෙපාර්තමේන්තුවට හිස්බුල්ලා ඇමතිතුමා ශ්‍රී ලංකාව උන නිසා නඩු කරාද නැද්ද කියලා ප්‍රශ්නයක් අහනවා අපි. රිසර්ට් බදුදීන්ට එක විදියකට හිස්බුල්ලා මහත්තයාට තව විදියකට රට පාවලා දෙමින් රට විනාශ කරන රාජකාරියේ ගෝඩ් ෆාදර්ලා තමයි ඔය හිස්බුල්ලා අසස්සාලිලා සහ ඔය රිෂාඩ් බදූදිල්ලා කියන්නේ අසස්සාලි ගියේ පෙරේදාගෙන ඇඟිල්ල දික් කළ මේ විදිහට සිංහලව දැනගනියෝ සහරාන් කිව්වෙත් මේ විදිහට මේ අපිට අවවාද කරනවා සුද්ධ අපිට කතා කරන්නේ මොනවද මානව අයිතිවාසිකම් හැබැයි කැරැල්ල වෙලාවේදී නියම කළා 18ට වැඩි සියලු පිරිමි ඝාතනය කරන්න කියලා අවසානයේදී අපිට මොකද වුනේ ගියපුනු නායිත් බෑ ඇතුන් ලබාවත් නදින්න අතීතේම ගුරුවරයකි හොඳ පාඩම් ඉගෙන ගන්න හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි නඩු විභාගය ඔක්තෝබර් 3 වෙනිදා දක්වා යලි කල් තබා තිබෙනවා. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබුවා. පාස්කිරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ වගකීමෙන් බැහැර වී මනුෂ්‍ය ඝාතනයට අනුබල දීමේ චෝදනා මතයි මෙම නඩුව පවරා තිබෙන්නේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියාමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් වෙනින් පෙනී සිටි නීතිඥයින් සඳහන් කළේ නීතිපතිවරයා මාධ්‍ය වෙත ලබා දෙන නිවේදන මගින් මෙම නඩු කටයුතු වලට අගතියක් සිදුවන බවයි. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොරිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අවධානය යොමු කරන බව අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා. එසේම දැනට අපමත මුදාහැර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බවද ඔහු පැවසුවා. අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නඩුව ඔක්තෝබර් මාස 3 වෙනිදා යලි කැඳවීමට නියෝග කළා. හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා පසුගිය 9 වෙනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපමත මුදාහැරියා. එම අප ලබා දීමට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ හමුවේ ප්‍රතිශෝධිත අයදුම් පතක්ද ගොනු කර තිබෙනවා. මේ අතර අයතා දේපල උපයා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවටගත් කුරුණෑගල මහරුවාලේ වෛද්‍ය සාෆි සාෆ්දීන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගෝස්තු මාස 6 වෙනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින ලබා දුන්නා. ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනුසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා පැවසුවේ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටි අනෙකුත් වග උත්තරකරුවන් සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවයි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද හම්බන්තොට බරවා කුඹක ප්‍රදේශයේදී පාක්ෂිකයින් පිරිසක් මුණ ගැසුණා. ඒ විවාහ මංගල උත්සවයක් සඳහා ඇමිලිපිටිය ප්‍රදේශයට යන අතරතුරදී. හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඉදිකෙරමින් පවතින මාතර කතරගම අධිවේගී මාර්ගයේ හම්බන්තොට බරවා කුඹක වෙළංගහවෙල පිවිසුම ආසන්නයට පැමිණියා. ඒසිය පාක්ෂිකයන් පිරිසක් හමු වීම සඳහායි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සංධානයකින් ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරනවා. ඒ සරණවහිනිය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින්
ඉදිරි ජනාධිපතිවරණයේදී ඔබතුමා ඉන්නේ මොන කඳවුරේද? පෞලාදයට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ. රාවයක් තියෙනවා ඔබතුමාත් ජනාධිපතිවරණ අපේක්ෂකයට ඉදිරිපත් වෙනවා කියලා. ඒක රාවයක් පමණයි. ඔබේ සූදානමක් තියෙනවාකක් පේනවා. පැහැදිලි සූදානමක් තියෙනවා මොකද මේ රටේ ප්‍රගතිය වෙනුවෙන් ප්‍රගමණය වෙනුවෙන් සමාජ බලවේග පෙළ ගැස්සවීමක් කරන්න ඕනේ. අන්නේ සඳහා අපි සූදානම් වෙනවා. පූර්ව සූදානමක් තිබෙනවා කියලා තමයි පේන්නේ. මේ ඉදිරි ජනාධිපතිවරණයට ආසන්නයෙන් ලක්ෂ 160ක පමණ ජනතාවක් ඡන්දය පාවිච්චි කරන්න සූසුකම් ලැබලා තියෙනවා. අඩුම තරමින් වළංගු ඡන්ද ලක්ෂ 130ක් හොයිට වැඩි ගාණක් තියෙන්න පුළුවන්. ඒ අනුව ජයග්‍රාහී අපේක්ෂකයා අනිවාර්යයෙන්ම ලක්ෂ 65 හොයිට වැඩි ප්‍රමාණයක් ලබා ගන්න ඕන. ලක්ෂ 70ක් ලබා ගත්තොත් ස්ථිරමහු ජයග්‍රාහී අපේක්ෂකයා වෙනවා. පාවෙන මධ්‍යමික බලගතු ඡන්දදායකෙක් ඉන්නවා. ඒ ඡන්දදායකයා දේශපාලන හමුදාවක් බවට එකමුතු කළා එකට ගෙන යාම තමයි අපේ ප්‍රමුඛ පරමාර්ථය. ඔවුන් තමයි ජයග්‍රාහකයා අවසන් වශයෙන් තීරණය කරන්නේ. හැබැයි දැන් මොකක් හරි කඳවුරක ඉන්න බෑ. අනිවාර්යයෙන්ම හරියට ලංකාවේ සාමාන්‍ය පෙළවත් උසස් පෙළවත් සමත් වෙච්ච එක පවුලක මේ යැංකි වර්ග සභාව විසින් මේ රටේ අනාගතය තීරණය කරනවට විරුද්ධව රටේ විශාල ප්‍රජාතාන්ත්‍රික කඳවුරක් තියෙනවා. ඔබේ සහයෝගය දෙන්න එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ කඳවුරකට. ඔව්. පැහැදිලිවම. දැන් එක්සත් ජාතික පක්ෂය ඇතුලේ අපේක්ෂකයෝ කිහිප දෙනෙකුගේ නම කියවෙනවා. ඒ බොහොම හොඳයි. මේ ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදායය. හැබැයි මේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න සබුද්ධික පිරිසක් දන්නවා එක්සත් ජාතික පක්ෂයට තනියෙන් ඡන්ද ජය ගන්න බෑයි කියලා. ඔබ කියන්නේ පොදු අපේක්ෂකයෙක් නැවතත් විධායක ධූරය අහෝසි කිරීම කියන දේශපාලන කාරණය මත පමණක් අපේක්ෂකයෙක් ගෙනාව ආර්ථික සමාජ අනිකුත් කාරණා සියල්ලම පසුතලයට දාලා. ඔබට හීනයක් නැද්ද ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට? මට හීනයක් තියෙනවා. ඒ හීනය තමයි මේ රටේ අමතක කරලා දාලා තියෙන පහලට ඇදලා දාලා තියෙන බලගතු සමාජ පන්තියක් රටේ රාජ්‍යත්වයේ කරාගෙන යන්න. කලගෙඩි හේන ප්‍රදේශයේදී වෑන් රථ රියදුරෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් ලබන 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අදාළ සැකකරුවන් අධිකරණයේ හමුවේ වරද පිළිගත් බවයි. කොළඹ මහනුවර පාරේ කලගෙඩිහින ප්‍රදේශයේදී ජීප් රථ දෙකකින් ගමන් කරමින් සිටි පිරිසක් වෑන් රථ රියදුරෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාෂය විමර්ශනය කර මීට පෙර සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවටගෙන අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අදාළ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ගණිත දේශක දිනේෂ් නුවන් අමරතුංග මහතා ඇතුළු තවත් සැකකරුවන් සිව් දෙනෙක් අද අත්තනගල් මහේස්ත්‍රාත් අධිකරණයට බාර වී තිබෙනවා. අද ඉදිරිපත් වූ සැකකරුවන් සිව් දෙන අතර මේ වාහන දෙකේ ලියාපදිංචි අයිතිකරුවන් වන දිනේෂ් රුවන් අමරතුංග යන අයත් සම්පත් චන්දුල අමරතුංග යන අයත් යන දෙදෙනා ඔවුන් විසින් වරද කියාපෑමක් ගරු අධිකරණය වෙත ප්‍රකාශ කර තිබුණා. එබැවින් අද හඳුනා ගැනීමේ පෙරෙට්ටුව පැවැත්වීමේ අවශ්‍යතාවයක් මතුනේ නැහැ. රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ සැකකරුවන් සිව් දෙනාත් අද ගරු අධිකරණයට භාර වුණු සැකකරුවන් සිව් දෙනාත් ඇතුළුව මේ සැකකරුවන් 8 දෙනාම ගරු මහේස්ත්‍රාත්තුමා විසින් එළඹෙන 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කළා. දිනේෂ් රුවන් නමරතුංග නැමැති සැකකරු නීතිවේදී උපාධිය හදාරා සිටින තැනැත්තෙක්. ඔහු නීතිඥවරයෙක් වශයෙන් දිවුරුම් දීමට සිටින පුද්ගලයෙක් බැවින් ඔහු පිළිබඳව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙතත් දැනුම් දීමට වාර්තා කිරීමට පොලිසිය කටයුතු කරනවා. මේ අතර හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සරත් ලෝකුරුගේ මහතාට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි බෙලියත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුනිසිංහ මහතා අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තා. සභාපතිවරයාට චෝදනා එල්ල වී ඇත්තේ පසුගිය 18 වෙනිදා බෙලියත ප්‍රාදේශීය සභාව තුලදී එම පහර දීම කර ඇති බවටයි. අත්අඩංගුවටගත් සැකකරු අද තංගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලක්ෂ 2ක ශරීර ඇප මත මුදා හැරියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පැවැත්වීමට නියමිත සාකච්ඡාවලදී තනතුරු බෙදා ගැනීම පිළිබඳ අවධානය යොමු නොකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සඳහන් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්කාසු වීමට කිසිම බාධකයක් දුෂ්කරතාවයක් නැහැ. දැන් අපි සාකච්ඡා කරගෙන යන්නේ මේ සතිය අපි බලාපොරොත්තු වෙනවා තව සාකච්ඡා වටයක් පවත්වන්න. දැන් ඒ සාකච්ඡාවේ අරමුණ වෙලා තිබෙන්නේ කොහොමද ඒකට වැඩ කරන්නේ? එකඟත්වයකට පැමිණීම තමයි අපේ අරමුණ වෙලා තියෙන්නේ. දැන් එක සාකච්ඡා වටයකදී යෝජනාවක් ඉදිරිපත් වුණා. අපි සාකච්ඡා මේසට ගෙනල්ලා කතා කරන්න ඕනේ කියලා තනතුරු බෙදා හදා ගැනීම පිළිබඳව.
ඒක අපි කරන්නේ නැහැ. ඒකට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. වියදම් කපන්න භාණ්ඩාගාරයේ නියෝගයක්. චක්‍රලේක අදාළ ප්‍රධානීන්ට. මේ අවුරුද්ද ඇතුලේ බණ්ඩ රාජ්‍ය භාණ්ඩාගාරය නිකුත් කරපු මුදල් අමාත්‍යාංශය නිකුත් කරපු දෙවෙනි චක්‍රලේකේ. මිඩිසල චක්‍රලේකයක් නිකුත් කරා ප්‍රාග්ධන වියදම් 15%කින් කපන්න කියලා. දැන් මේ ආණ්ඩුව මෙහෙම චක්‍රලේක කරන අතරේ හොයල බල වාර්තා කරන අපි වගකීමෙන් කියන්නේ ආණ්ඩුවේ තවත් එක ප්‍රචාරක ව්‍යාපෘතියක් වෙනුවෙන් මේ සතියේ පවත්වපු කැබිනට් රැසීමේ මිලියන 200ක් වෙන් කරා. මෙතර පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සහ ඇමරිකාව සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම් සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු දෙකකදී උදේ ගමන් පිළ සහ වාසුදේව නායකකාර යන මහත්වරුන් අදහස් පළ කළා. මේ පාස්කු ඉරිදා සිදු ප්‍රහාරයේ පරීක්ෂණ මේ වෙනකොට එක්තරා තැනකට ඇවිත් තිබෙනවා. ඒක තැනකට ඇවිත් තිබෙනවායි කියන්නේ මේ තොරතුරු දැනගෙන හිටියා. කවුරු ළඟද? නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධානියා වූ පොලිස් පති ළඟ. තොර පොලිස් පතිතුමා ක්‍රියාත්මක නූනේ ඇයි කියන කාරණය ලොකු ප්‍රශ්නයක් හැටියට මතුවලා තියෙනවා. පොලිස් පතිතුමා කාටද වඩාත්ම සමීපව කටයුතු කළේ කියන එකත් ලොකු ප්‍රශ්නයක් වෙ තිබෙනවා. ඊළඟට ඇති වෙන ප්‍රශ්නේ මොකද්ද? ඇමරිකාවට උවමනායි ලංකාවට රින්ගන් නිකම්ම රින්ගන්න බෑ. අස්ථාවර තත්වයක් ඇති වෙන්න ඕන ලංකාවේ. ඒ අස්ථාවර තත්වය ඇති කරවීමට මේ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් හරහා පිපිරවීම කරලා විශාල ගැටුමක් මේ රට පුරා ඇති කිරීමට අරමුණු කරගෙන තමයි කටයුතු කළේ කියලා අනුමාන කරන්න පුළුවන්. මේ ජනාධිපති ඡන්දය පැවැත්වෙන්නේ ඉස්සෙල්ලා මොනෝhari කලබගෑනියක් මේ රටේ ඇති කරවන්න බොහෝ විට ඉඩ තියෙනවා. මම මේ මගේ අනුමානයක් කියන්නේ. මිනි මැරීමකට පවා යන්නේ ඉඩ තියෙනවා. ඇමරිකානු ප්‍රධානම බුද්ධි මණ්ඩලයක් වන ද හෙරිටේජ් ෆවුන්ඩේෂන් තමගේ 2019 මාර්තු 14 වෙනිදා නිකුත් කළ පර්යේෂණ පත්‍රිකාවේ 12 වන පිටුවේ අපූරු දෙයක් කියනවා. ඇමරිකාව සහ ලංකාව අතර ඇක්සා අලුත් ගිවිසුමක් අත්සන් කරන්න මේ දිනවල සාකච්ඡා පැවැත්වමින් පවතිනවා. ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා නම් මේකට මේ ගිවිසුම් දෙකටම සහයෝගය ලබා දෙන බවයි වාර්තා වෙන්නේ. නමුත් මේකේ තාක්ෂණික කරුණු ශ්‍රී ලංකා හමුදාව අධ්‍යයනය කරමින් සිටිනවා. ද හෙරිටේජ් ෆවුන්ඩේෂන් කියන ඇමරිකාවේ බුද්ධි මණ්ඩලය 2019 මාර්තු 14 නිකුත් කරපු තමන්ගේ ශ්‍රී ලංකා පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවේ හරි අපූර්ව උපදේශක් ඇමරිකානු ආණ්ඩුවට ලබා දෙනවා. ඒ තමයි රාජපක්ෂලා ශ්‍රී ලංකාවේ හරිම ජනප්‍රියයි. ඒ අය ඊළඟ මැතිවරණයෙන් බලයට එනවා. ඒ නිසා අත්සන් කරගන්න ගිවිසුම් තියෙන ගිවිසුමක් කඩිමුඩියේ වහාම අත්සන් කරන්න කටයුතු කරන්න. මේ தත්ත්වයේ මත ඉදිරි මාස 3 තුල හොර රාසේම සෝෆා ගිවිසුම අත්සන් කරලා ඇමරිකානු හමුදාව ශ්‍රී ලංකාවට ගොඩ බැසවීමේ අවදානමක් දැන් මතුවලා තිබෙනවා. රටේ දියුණුව වෙනුවෙන් පවතින ආර්ථික ක්‍රමයේ වෙනසක් කළ යුතු බව සජිත් ප්‍රේමදාස ඇමතිතුමා පවසනවා. අනුරාධපුර මොරගොඩ ඉදියුණු අතිපූජ්‍ය ගිරාමේ ආනන්ද නාහිමිගම අද ජනතා අයිතියට පත් කළා. 221 වෙනි ආදර්ශ ගම්මානය වන මෙය නිවාස 27කින් සමන්විතයි. ජාතික ආදායමෙන් 154ක් භුක්ති විඳින්නේ රටේ පෝසත්ම 120. දුප්පත්ම 120 භුක්ති විඳින්නේ 104.5යි. මේ රටේ ජීවත් වෙන පවුල් ලක්ෂ 60කටම පුරවැසියන් ලක්ෂ 220කටම අපි මේ නිර්මාණය කරන සෞභාග්‍ය හැම දෙනාටම එක හැන්නෙන් බෙදනවයි කියන එක මම මේ අවස්ථාවේ ඉතාමත්ම සතුටින් ඔබලට ප්‍රකාශ කරනවා. අපි දැනට ඔබෙන් සමුගන්නවා යලි පුවත් මුණගැසීම රාත්‍රී 10:30ට. ඔබට සුබ රාත්‍රියක්.